සීතලෝ හෙගියාවේ හිරු එක්කම දොරට බහිමු අකුරට යන වෙලාවේ නම් සකි වැඩවරදී පමාවුනොත් මුලාවේ පමාවුනොත් මුලාවේ අකුරට යන වෙලාවේ ෆාස්ලි යනවා නම් මැක්ස්ම තමයි එවලාට පුතේ මේ වෙලාවට පාන් තමයි හොඳ. බත් කෑම නිදිමත හැදෙනවා. මට නම් නිින්ද යන්නේ නැහැ භූතේ. කොහොමද මං භූතේ? විභාග භූතේ. මේ පාර විභාගට ලකුණු ගත්තේ නැත්නම් එහෙම තාත්තගෙන් ගුටි තමයි. මේ මදිවට මං ඔට්ටුවකුත් ඇල්ලුවා. ඔට්ටුවක්? මොකද්ද? මේ පාර රුවන්ට වඩා වැඩියෙන් සිංහල වලට ලකුණු ගන්නවා කියන්නේ. සිරිල් මාමට පුළුවන් දෙතින් මට උදව් කරන්න. විභාග ප්‍රශ්න පත්‍ර ටිකත් සිරිල් මාමා ළඟට එනවනේ. අනේ අනේ කොල්ලෝ. ඔබ මේ වටෙන් වටෙන් එන්නේ මට පගාව දීලා ප්‍රශ්න පත්‍ර ටික අතට ගන්නනේ. ඈ නෑ 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 උදව්වක් මං ඉල්ලන්නේ. එහෙනම් පෙන්සල් එකයි කොල්ලෙක්යි ගනින්කෝ. වැඩි වෙන්න මේ මුං අත යටින් ගන්න ගානත් වැඩි කරනවා නේ නෑ ඔව් ඉස්සර 5000ක් ගනිපකා දැන් 10000ක් ගන්න මං එහම මේයි කියලා උද්දමනේ වැඩි ඕමෙන් කොමාරින් ඉතින් අන්තිමට මට තමයි නේ මන්ද සඳුන් මොකද හොරපූසාවගේ මාරු වෙන්න හදන්නේ මියා කොහොමත් ඉතින් හොරපූසාවගේ තමයි කරන තරමක් කරන්නේ හොර වැඩ අපිව බය කරන්නේ ඊට පස්සේ කොහොමද කුසා වගේ ඉන්නවනේ අනේ ආච්චි මේ මම්මේ ළඟකදී ඔයාලා බය කරේ නෑනේ ළඟකදී දැක්කනේ පුතේ ළඟකදී ඒ කියන්නේ මාව බය කරන්ඩ කරපු උප්පර වැටි ඔක්කොම මෙයාගේ හරිනේ අනේ ආච්චි මේ මට එක්කෙනා එක්කෙනාව බය කර කර ඉන්න වෙලා නෑ මට පාඩම් කරන්න තියෙනවා හරියට හරි අන්න සඳුන්ට මොලේ පෑදිනා මෙහෙන් පුත අතට පාඩම් කළා විභාගේ පාස් වෙනවා හරිද මට ඉහෙළම ලකුණු ඕනේ තාත්තා දන්නවද මෙයාලගේ පන්තියේ වැඩ ලකුණු ගන්නවට ඔට්ටු අල්ලනවා අඩුවෙන්ම ලකුණු ගන්න එක්කෙනා දන ගහගෙන පන්තියේ ගාව ඉඳලා ඉස්කෝලේ ගේට්ටුව ගාවට යන්න ඕන කවුද දැන් ওই ඔට්ටු අල්ලලා තියෙන්නේ? රුවන්ුයි බුංජයි. බුංජා කියලා රුවන්ව පරාද කරනවා කියලා. හැබැයි ඉතින් රුවන් පරාද වුණොත් දනගාගෙන තමයි යන්න වෙන්නේ. රුවන් නම් ඉතින් දනගාගෙන බැරි නම් ඔළුවෙන් හිටගෙන ගියත් අපේ මොකු. හැබැයි ඉතින් අපේ කෙනා හොඳින් පාස් වෙන්න ඕනේ. ආච්චි මේ රුවන්ට කවදාවත්ම දන ගාගෙන යන්න වෙන්නේ නැති වෙයි. මොකද ඉතින් යන්නේ අපේ පන්තියේ පළවෙනියා. එයා හොඳට ලකුණුත් ගන්නවලු. ගන්න විතරක් නෙමෙයි. අයියෝ. මාර වන්ට වඩා ලකුණු ගන්නවා. තේරුණාද? විභාගයට හොඳට ලකුණු ගත්තේ නැති කට්ටියට මේ ওই ශිෂ්‍යත්වයට වාඩි වෙන්නවත් දෙන්නේ නැහැ. කවුද කියන්නේ? අපේ ප්‍රින්සිපල් සර්. ඒක ඇයි කතා වන්නේ? එහෙම කොහොමද කියන්නේ? යකෝ පන්ති විභාගෙට මේ අඩුවෙන් ලකුණු ගත්ත කියලා ශිෂ්‍යත්වර වඩනවා ඉන්න. පහගිනි දෙද? ඒක නේ නන. පුතේ. හිටම ගිහලා ප්‍රින්සිපල් සර්ගෙන් අහලා බලන්නකො. මං ඒක බලා ගන්නම්. පුතා ගිහලා බලන්න. හරි. වැඩකද කවුද මම මේ අර පහ වසර බී පන්තියේ සඳුන්ගේ තාත්තා පහ වසර පඩින පහ බීනේ ඔව් හම්මෝ මට
ඒ තරඟ ඇක්චුලි කරේ ඉන්නේ. ඒව ඉතින් මෙල්ල කරන්න දන්නේ ලොකු සදල්ලමනේ. පාරක් දෙකක් වුණත් කමක් නැහැ ගහලා හදා ගන්න. ගහලා ගන්න? මාත්‍ය බණ කතා කරනවා. දැන් මේ ආණ්ඩුවේ නීති මහා විකාර වෙලා තියෙන්නේ. ළමයෙකුට වරද දෙකට ගහන්න බෑ. පොලිසියෙන් වෙන ගුරුවරට. ගුරුවරයෙක් යමක් නැතුනොත් එහෙම ඒත් පොලිසියෙන් බෑ. ළමා ආරක්ෂකයෙක් පයින්න. මාත්‍යෝ දැන් මේ ගුරු වෘතිය මහා විකාරයක් වෙලා තියෙන්නේ. ලොකු සර් මම මේ ආවේ පාසල උදව් කරන්න. පන්ති කාමරයක් හදලා දෙන්න. පේන් කරන්න. මහත්තයා කැමති දෙයක් බාර ගන්න පුළුවන්. ලොකු සර් මං කරන්නේ බිල්ඩින් කොන්ට්‍රැක්ට් නම් තමයි. එනකට මං අද මේ ආවේ අපේ ළමයාගේ පොඩි ප්‍රශ්නයකට. ඒ කිව්වේ? මේ අපේ ළමයා සඳුන් මේ ගෙදර ඇවිල්ලා කිව්වා මේ වාර විභාගෙට ලකුණු ගත්තේ නැත්නම් ශිෂ්‍යත් විභාගෙට වාඩි වෙන්න දෙන්නේ නැහැ කියලා. කවුද කිව්වේ? මේ ලොකු සර් කිව්වා කියලා අපේ ළමයා කිව්වා ගෙදර ඇවිල්ලා. හරි මලක් වුණා. මොකද මම කිව්වේ? ඒ කිව්වේ ළමයා පොඩ්ඩක් බය කරන්න. ළමයා බය කරලා නැත්නම් පාඩම් කරන්න. බය කළාම පොඩ්ඩක් පාඩම් කරනවා. පාඩම් කරා මොකද වෙන්නේ? ශිෂ්‍යත් පාස් වෙනවා. කාටද නම්බු? අපි හැමෝටම. ඒක මිසක් මං ඒ බය වුණා මේ අපේ ළමයා ශිෂ්‍යත් විභාගයට වාඩි වෙන්න බැරි වෙයි කියලා. මේ ලොකු සර් හිතන විදිහට මං හරි කැමතියි. ලොකු සර් ඕනේ මුදවක් තියෙනවා කියන්න මං කරන්නේ. එනම් මොකෙන්ද? මහත්තයා බිල්ඩින් හදන්න ගොනේද? ඔව් ලොකු සර්. මහත්තයා කියන්නේ මමත් දැන් මේ ගුරු සේවයට ඇහිලා අවුරුදු 30කට වැඩි. තාම ඉතින් ගෙයි බාගට හදා ඉන්නවා. දන්නවනේ ගුරු සේවය ඇති. පස්සේ අමියෝ ගේන. හරි ලොකු සර්. මං එන්න. හරි. බිල්ඩින් හදන්න. කොග්ගල ප්‍රඥා මාටුවි වික්‍රමසිංහ මහතායි. උපන්නේ කොග්ගලය. එතුමාගේ ජනප්‍රිය ළමා නවකතාව වන්නේ මඩොල් දුවයි. ආ බුංජමල්ලි විභාගනේ පාඩම්. ඔව්වනේ. අද තියෙන සිංහල. සිංහල හොඳ සබ්ජෙක්ට් එක. ඒත් ඉතින් මේ අයියෝ යා මේ සිංහල වල මේ කවි මඩොල් දුවයි ওই ටික විතරක් කියවන්නේ. ඒක රහස. දැන් අපි දෙන්න යාළුවෝනේ. අපි දෙන්න අතර රහස් තියන්න බෑ. මේ කින මොකද්ද කි? ඉස්කෝලේ ඔෆිස් එකේ වැඩ කරන සිරිල් මාමා කිව්වා පේපර් එකේ තියෙන ප්‍රශ්න ටික. නෑ. නියමයිනේ. ඒකට වැඩිපුරම එන්නේ ජන කවි කොග්ගල චාරිකාවයි ගැනලු. ෂා. ඉදි. මං ඔට්ටුවක් ඇල්ලුවා සිංහර පේපර් එකේ වැඩිම ලකුණු මට කියන. නියමයි. කාත් එක්ක ඔට්ටුව ඇල්ලුවේ? රුවන් එක්ක. රුවන්. රුවන් ගැන අර බක්කරේ මෑන්නේ. මොකක්ද ඔට්ටුව? පරදින එක්කෙනා පන්ති ඉඳලා ගේට්ටුව ළඟට යනකම් දන ගහගෙන ඇවිදින්න ඕනේ. අකුරට යන වෙලාවේ ශානියමයිනේ මරු ඈ. නියම මොලේ සුපිරි. ජින්නසා උපාලි මඩොල් දුවට ගියේ ඔරුවගිනි. මඩොල් දුව ඔය මඩොල් දුවේ ලස්සන පිචර් එකක් තිබුණා. අර ලස්සනයි ඈ. ඒක මතක් වෙද්දි අදට තුරුවක් කර මඩොල් දුව යන්න හිතනවා. මේ විලාව කියන්න අපි. හරි යන්. හැබැයි විභාගය ඉවරලා ආඩම් කරන්න තියෙනවා. ඉන්නේ දුම්බරයි මහකළු ගලක් යට, කන්නෙත් කරවලයි රටහාලේ බතට, බොන්නෙත් බොරදියයි පූරු එකල පවට, යන්නේ කවදාද මව්පියෝ දකින්නට? යන්නේ කවදාද මව්පියෝ දකින්නට? යන්නේ කවදාද මව්පියෝ දකින්නට? යන්නේ කවදාද මව්පියෝ දකින්නට?
gate orang ini yang panti ada yang kan ni? Dan agak agin ni? Bad. Ah, ini hari nang kau mat dan agak agin yang mana? Oh, ani tindiran. Ini? Miniya tamat padang. Bujur warna kotwa kelu ane, ekayo e padam. Nyeru ane, miniha padang keran ngatte, ruwane ke otu alanat kali. Bunjara tata guti dene mati, lakun wadulin sa ekayo e padam. Nene, eh me kagun me. Manghitan ne miniha muka kari plan agga halati, balam ko. Plan ne ka? Ekiwe? Miniha, Singhala prasna patre utar, kageng hari ahan nanti. Pisu dani, bunja kau mau deh makaran ni. Paper itu katih ni pelaku sega awan ni. Miniha orang kangkaran nanti. Oh, balam ku api. Balan nanti agne, bunja aku orang kangkaran. Eh, ada paper itu liat nanti ni nih. Hehehe. Hah, kau mana? Siril mami, mangga dah usah denna. Hah, wo Indo ni Indo ni, seman nae seman, telda. Hari hari. Ramai, mam prasna patra kenapa? Demam beda nama. Hebei. Hari ini, bimbal agaknya lian doh nih, teru nada. Lamio,
වසන්ත මම කිව්වා නේද මට පිට බලන්න එපා කියලා මොනවද කරන්නේ ඔය එළියට දානවා අවුලක් නැහැ ඔයාට ලේසි ඒත් සීයෙන් සීයම ගන්න බැරි වෙයි එහෙම ඕන්න ඇයි තින් හොඳ ලකුණක් ගත්තාම ඇතිනේ ඒ වුණාට තාත්තා තමයි ප්‍රශ්නේ ඔයාට ඉතින් කොහොමද පේපර් එක ලේසිනේ ඔකෝ වුණේ විභාගය ඇස්සේ ප්‍රශ්න ඇහුවේ මේ අමාරුද කියලා බලන්න ටිකක් අමාරුයිනේ ඔව් ඒ උනාට ඉතින් මන් ලිව්වා ආ පොඩි මුදලාලි කොහොමද ප්‍රශ්න පත්‍රේ ප්‍රශ්න පත්‍රේ හොඳයි ප්‍රශ්නත් නියම පාඩම් කරපු හැටියට හොඳ ලියන්න ඇතිනේ ඔව් මේ ලකුණ බලන්නකෝ පතේචර ගණන් ගන්න එපා මේ ගේට්ටුව ළඟ ඉඳන් පන්තියට එන්න දන ගහගෙන ඉන්න පුරුදු වෙන්න හානේ මේ 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 වැඩ ඕනේ ගේට්ටුව ළඟට දන ගහගෙන එන්න බලන් ඉන්න හරිද මේ අත දෙන්න ඇරුවට ඒ ඒ ගහන්න ඒ ඒ අතරින 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 මේ විභාගයන්ස ගහගන්නේ බලන්නමුකෝ මොනවා බලන්නද කැත වැඩ කරන්න පාසුල් මාමේ මොකද්ද බම්මන් උඹට කරපු කැත වැඩි අර හොරෙන් කියලා දීපු ප්‍රශ්න ඒවා සේරම වැරදි මං හොරෙන් උඹට ප්‍රශ්න කියලා දුන්නද නැත්තම් කිව්වනේ එන්න ඔල්ලෝ මං උඹට කිව්වේ තීත කියලා දීපු පාඩම් ඔක්කොම පාඩම් කරන්න කියලා වේදේවල් පාඩම් කළාද මං පාඩම් කරේ සිරිල් මාමා කියපු විතරයි ඔන්න බලහන් උඹ කරලා තියෙන මූඩ වැඩි ඇයි කොල්ලෝ මං කියපු දේවල් පාඩම් කළා හරියනොත් මං විභාගෙට උඹම කැත වැඩ මං සැමනුත් කෙනාවා ආහා දැන් උඹ කියන්නේ උඹ මේ සැමන් කෑල්ලක් දෙකක් මට ගෙනත් දුන්නා කියලා පස්සපත්‍ර ඔක්කොම හොරගම් කළා මං උඹට ගෙනත් දෙන්නේ කියලා ඈ නැත්තම් මං කොච්චර සැමන් කෙනාවද මම අල්ලස් ගන්න නෑනේ කොල්ලෝ ඒවා කැත වැඩ ඒවා ගන්නෑ අනිත් එක මං උඹට කිව්වේ නෑනේ මේ මං කියපු දේවල් විභාගෙට එනවමයි කියලා යන කවිත් නේ මාටින් වික්‍රමසිංහත් නේ බං යන කවි එනවා එහෙම එනවා මේ දෙකම එනවා මේ පාඩම් දෙකම උඹට හොඳට කටපාඩම්නේ මේ දෙක පාඩම් කරා සිස්සත් එලි දෙයි හරි හරි ඔබ මහ කැත වැඩ මං ආයි සැමන් ගේන්නේ ඒ එහෙම කර කොල්ලෝ මේ බුංජෝ මේ මොනවද මේ හරි හරි මං ගහන්නම් දන ගහනයිද ඒ මොකද ඔය ඒ කියන්නේ මගේ ලකුණු තාත්තට මදිද